It's hard to breathe, but that's alright. සුබ දවසක් ඔයාලා හැම දෙනාටම. ඊට කලින් K YouTube channel එකේ තවත් අලුත් video එකක් එක්ක. ඉතින් මම අද මේ video එකෙන් අරන් ආවේ තියෙන මේ දවස්වල TikTok එකේ වැඩිම ජනප්‍රිය එකක්. කොහමද ඔයාගේ CapCut app එක විතර පාවිච්චි කරලා කොහොමද edit කරගන්නේ කියලා බලන්න. ඉතින් video එකට යන කලින් ඔයාලට මතක් කරනවා අපේ channel එක තාම subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරගන්න. ඒ වගේම මහා පැත්තේ තියෙන bell icon එක click කරලා notification all දාලා තියාගත්තොත් මෙන්න මේ වගේ video වගේ ළඟටම ගෙන ගන්න පුළුවන්. ඉතින් අපි video එකට ගිහිල්ලා කතා කරමු කොහොමද CapCut එකෙන් video edit එක කරගන්නේ කියලා. ඉස්සෙල්ලාම ඔයාලට කරගන්න තියෙන්නේ CapCut app එක ඔයාලගේ ෆෝන් එකට install කරගන්න. ඊට පස්සේ TikTok එක open කරගෙන මම මුලින් preview එකේ දාලා තිබිච්ච වගේ video එකක් ඔයාලා TikTok app එකට ගිහිල්ලා හොයාගන්න. ඔයාලට හොයාගන්න බැරි නම් මම video description එකේ දාලා තියන්නම්. මේ වගේ video දෙකක link දෙකක්. Link දෙකේ තියෙන්නේ music track දෙකක්. ඔයාලට කැමති music track එක තියෙන video එක ඔයාගේ ෆෝන් එකට save කරගන්න. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මම ඔයාලා description එකේ දාලා තියෙන CapCut template එකට අදාළ link එක click කරන පස්සේ මේ වගේ තැනකට යයි. ඊට පස්සේ මෙතන තියෙන use template in CapCut කියන එක tap කරන්න. ඊට පස්සේ මේ interface එකක් ඔයාලට බලාගන්න පුළුවන්. ඊට පස්සේ යට තියෙන use template කියන එක උඩ touch කරලා ඊට පස්සේ මෙතනින් ඔයාලට කැමති video එකක් හරි කැමති photos තුනක් හරි ඔයාලට add කරගන්න පුළුවන්. මම මෙතනින් photos තුනක් add කරගන්නා. ඊට පස්සේ මෙන්න මේ next කියන button එක touch කරගන්නවා. ඊට පස්සේ ඔයාලට මෙතනින් video එක play කරලා බලන්න පුළුවන්. ඊට පස්සේ කරන්න තියෙන්නේ උඩ තියෙන නිල් පාට export button එක click කරලා යටින් එන export without watermark කියන එක click කරන්න. ඊට පස්සේ මේ විදිහට වීඩියෝ එක ඔයාගේ ෆෝන් එකට සේව් වෙනවා. ඊට පස්සේ මේ වීඩියෝ එක එක්ස්පෝට් කරාම ඔයාලව TikTok app එකෙන් ඕපන් වෙයි. එහෙම වුණොත් ඒක කට් කරගන්න. මම මේ වීඩියෝ එක දැන් සේව් කරගෙන තියෙන හින්දා මම මේ වීඩියෝ එක එක්ස්පෝට් වෙන එක නවත්තලා ආපහු මගේ CapCut app එක ඕපන් කරගන්නවා. ඊට පස්සේ මෙතන තියෙන new project කියන එකෙන් ගිහිල්ලා ඊට පස්සේ දැන් හදාගත්ත වීඩියෝ එක මෙතෙන් ඇඩ් කරගන්න. ඊට පස්සේ අපේ වීඩියෝ එකේ තියෙන original sound එක යට tool bar එකේ volume කියන එකෙන් ගිහිල්ලා අඩුම කරගන්න. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මේ audio කියන එකට ගිහිල්ලා sound කියන එක සෙට් කරගන්න. ඊට පස්සේ මෙන්න මේ file එකට ගිහිල්ලා ඊට පස්සේ extract sound from video කියන එකට click කරලා ඔයාලා download කරගත්ත video එක select කරගන්න. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මම download කරගන්න කියපු video දෙකේ කැමති audio track එක තියෙන video එක මෙතෙන්ට add කරගන්න. ඊට පස්සේ යට තියෙන import sound only කියන එක touch කරන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඒකෙ තිබිච්ච sound එක extract වෙනවා. ඊට පස්සේ කරන්න තියෙන්නේ ඒ sound එක ඉස්සරහින් තියෙන ධන ලකුණ click කරන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට music track එක video එකට යටින් add වෙයි. සමහරක් වෙලාවට මෙන්න මේ වගේ පොඩි කොටසක් ඔයාලට ඉතුරු වෙයි. ඒකට ඔයාලට පුළුවන් මෙන්න මේ වැඩි කොටස මෙන්න මේ විදිහට ස්ක්‍රිප්ට් කරලා ඩිලීට් කරගන්න. ඒ වගේම වීඩියෝ එකේ අවසානයේ තියෙන ending කියන කැලල ඩිලීට් කරගන්න. ඊට පස්සේ මේ වීඩියෝ එකේ වැඩි කොටස මෙන්න මේ විදිහට ඩිලීට් කරගන්න. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ වීඩියෝ එක සාමාන්‍ය විදිහට ඔයාගේ ෆෝන් එකට සේව් කරගන්න. ඔයාලා මේ music track එකට අකමැති නම් මම කියපු අනිත් වීඩියෝ එකේ music track එකත් මේ විදිහට මේ extract කරලා වීඩියෝ එකට යටින් add කරගන්න ඔයාලට පුළුවන්. ඒත් මේ විදිහටමයි. ඉතින් මෙන්න මේ වගේ තමයි අපි මෙන්න මේ වගේ වීඩියෝ එක හදාගන්නේ. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් අනිවාර්යෙන් මේ වීඩියෝ එක like කරන්න. ඒ වගේම මගේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරලා notification all දාලා තියාගත්තොත් මේ වගේ වීඩියෝ ඔයාගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු.